ගෝටාබේ රාජපක්ෂගේ ප්‍රචාරක ව්‍යාපෘතියක් කරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට දූෂණ චෝදනා එල්ල කර තිබෙනවා. ඒ ජනාධිපති අපේක්ෂක ගෝටාබේ රාජපක්ෂගේ ප්‍රචාරක ව්‍යාපෘතියක් ලෙස ආචාර්ය රාජා ධර්මපාල විසින් පසුගියදා ප්‍රකාශයට පත් කරන ලද වීර සපුමල් යලි ඇවිත් නැමැති කෘතිය හරහායි. කතුවරයා එහිදී සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාද ඉන් එක් අයෙකු වන බවයි. වීර සපුමල් යලි ඇවිත් නැමැති කෘතියේ හතරවන පිටුවේ ඒ බව ඉතාම පැහැදිලිව දක්වා තිබෙනවා. උපුටා ගැනීම. මේ බැංකුවේ කෝටි ගණන් මුදල් පාවිච්චි කරලා තියෙන්නේ ඇතමුන්ට ගෙවල් ගන්න, විදේශ සංචාරවලට, පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ව්‍යාපාර කටයුතු වලට. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට විතරක් නෙවෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් මේ බැංකු කොල්ලයේ සල්ලි කෝටි ගණන් අරන් තියෙනවා. එක්කෙනෙක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර. උපුටා ගැනීම අවසන්. මට ඌ කියන්නේ කවුරුත් කුරුණෑගල ඉන්නේ නැහැ. කුරුණෑගල ඌ කියන්නේ આવොත් ඒගොල්ලන් හරියට සැලකී ගන්න. බයෙන්ද? අපේ ඒ ඌ කියන කට්ටිය වගේ අපිටත් ආදරේ කරන කට්ටිය ඉස්සරහා ඉන්න පොළු තියාගෙන හරියට හම්බේ. සොහොන ළඟින් ජනවිට ඇතිවන බිය නිසාම මෝහිනීට කුණුහරපෙන් බනින මිත්‍යා දෘෂ්ටිකේකු සහ හතර වටෙන් කොටු කර ගහන විටත් මේ ආකාරයට හිත හදාගන්න පුරසාරම් කියවන දයාසිරි මන්ත්‍රීවරයා අතර වෙනසක් ඔබට පෙනෙනවාද? එක්පසකින් නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් වේදිකාවට නංවා හූ තියෙන රාජපක්ෂලා, අනෙක් පසින් පොත් ලියවමින් දයාසිරිලා කොටු කරන තැන මොකක්ද යන්න පවා තීරුම් ගන්නට තරම් සරල තර්ක බුද්ධියක් නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට නැත්ද? රාජපක්ෂවරුන් හැර වෙනත් කිසිවෙකුට ඉතිරි ගමනක් යාමට ඉඩ නොතබන රාජ්‍ය අයවැයෙන් වෙන් කරන මුදලින් 70%කට වඩා අයියලා මල්ලිලා අතර බෙදාගත් රාජපක්ෂ රෙජීම පාලන සමය නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට අමතකද? එතනින් ගව් ගණනක් ඉදිරියට පැමිණි ජනාධිපති අගමැති පමණක් නොව අමාත්‍ය මණ්ඩලයේද බහුතරය රාජපක්ෂ පවුල අල්ලාගත් පසු නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට ඔය අත්සන් කළ ගිවිසුම් වලින් ලැබෙන ආරක්ෂාවක් තිබෙනවාද? රාජපක්ෂ බලවියරුව හමුවේ ගිවිසුම් අස්සේ රැකවරණයක් ඇතැයි සිතීමම ට්‍රැජි කොමඩියක් නොවේද? එපමණක් නොව දැඩි රාජපක්ෂ භක්තිකයෙකු වන ආචාර්ය රාජා ධර්මපාද මීට ඉහතදී භූපති දුටුගැමුණු ජනපති මහින්ද නමින්ද කෘතියක් ප්‍රකාශයට පත් කළා අපට මතකය. 2018 වසරේ ජූලි මස 24 වනදා පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙන් විහාරයේ පැවති එම උත්සවයේ ප්‍රධාන අමුත්තා වූයේද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂය. ඔබතුමා මොකද පාර්ලිමේන්තුවට ඇවිල්ලා නිව්යෝක් ටයිම් එකට උත්තර නොදුන්නේ කියලා ප්‍රශ්න කරනවා. නෑ ඉතින් මම ඒකට උත්තරයක් දුන්නානේ, බොහොම පැහැදිලි උත්තරයක් අපි ප්‍රකාශයක් නිකුත් කරා. පොරොන්දුවක් වුණානේ පාර්ලිමේන්තුවට ගෙනත් දෙනවා කියලා. එයාට ගේන්න කියන්නේ. එතකොට මම උත්තර දෙන්න. එපමණක් නොව නිව්යෝක් ටයිම්ස් පුවත්පතට නඩු දාන බවටත් මහින්ද එදා කී බවද අපට මතකය. නිව්යෝර්ක් ටයිම්ස් වෙත නඩු දැවීම කෙසේ වෙතත් ඇමරිකානු පුරවැසි මල්ලිව ජනාධිපති කිරීමේ උත්සාහය නම් රාජපක්ෂලා දියත් කර හමාරය. එදා නිව්යෝර්ක් ටයිම්ස් අනාවරණය ඇමරිකානු කුමන්ත්‍රණයක් කියා ගැලවුණත් අද ඇමරිකානු පුරවැසියා ජනාධිපති කිරීමේ සටන ආරම්භා ඇති නිසා නිව්යෝර්ක් ටයිම්ස් චෝදනාවලට පිළිතුරු දීමෙන් ගැලවීමට රාජපක්ෂලාට නොහැකිය. ඒ නිසා රාජපක්ෂ පවුල ඇතුළු ඊනියා දේශප්‍රේමියනි, මේ චෝදනා කිහිපයටවත් උත්තර දෙන්න. රටම ණයඋගුලක හිර කරමින් හම්බන්තොට වරාය සඳහා ඉතා ඉහළ පොලියට චීනයෙන් ණය ගැනීම සිදු කළේ ඉතාම දැනුවත්ව සහ සැලසුම් සහගතව නොවේද? 2015 ජනාධිපති වරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් හම්බන්තොට වරායේ ඉදිකිරීම් සිදු කළ චීන සමාගම මහින්ද රාජපක්ෂ ඩොලර් මිලියන 7.6ක් ලබා ගත්තා නේද? 2015 ජනාධිපති වරණයේ ප්‍රචාරක කටයුතු වලට මහින්ද රාජපක්ෂට චීන වරාය ගිණුමෙන් කෑෂ් චෙක් ලැබුණා නේද? 2015 ජනාධිපති වරණය පැවැත්වීමට දින 10කට පෙර තවත් ඩොලර් මිලියන 3.7ක් මහින්ද රාජපක්ෂට ලැබුණා නේද? කැම්පේන් ටී-ෂර්ට් ඇතුළු මුද්‍රණ වියදම් වලට ඩොලර් 678,000ක් වියදම් කළා නේද? ජනාධිපති වරණ සමයේ ඡන්ද දායක දායිකාවන්ට සාරි ඇතුළු ත්‍යාග බෙදීමට ඩොලර් 297,000ක් වියදම් කළා නේද? ඒ සමයේ මහින්දට වැඩ කළ ජනප්‍රිය භික්ෂුවකට ඩොලර් 38,000ක් ලබා දුන්නා නේද? එදා අරලියගහ මන්දිරයේ ඡන්ද වැඩ කළ අයට ඩොලර් බිලියන 1.7ක් වියදම් කළා නේද? ඇමරිකානු පුරවැසි මල්ලි ජනාධිපති කරන්න මේ සමයේ වෙහෙසෙන මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමනි,
ලෝක ප්‍රකට පුවත්පතක් වූ නිව්යෝක් ටයිම්ස් සිදු කළ මේ චෝදනාවලට පිළිතුරු දෙන්න දැන්වත් ඔබ සූදානම්ද?